ප්‍රවීණ දේශක අජිත් කොළරත්න මහතා විසින් 3-4 පහසුවෙන් සඳහා මෙහි ලබන ඔන්ලයින් පන්ති සඳහා සහභාගී වීමට ඔබත් කැමතිද? එසේනම් පහස සඳහා දුර්ගතන අංකයට දරුවාගේ නම සහ 2021 වර්ෂයේ ඉගෙනුම ලබන ශ්‍රේණිය සමග WhatsApp පණිවිඩයක් යොමු කරන්න. හොඳයි. ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ පුංචි දූලා පුතාල හැම දිනාටම. ඔන්න මම මුලින්ම ඕගලන්ට तिरे इदिरिपात करांड सूदानं पुंचि वगांति की प्याक मेने में इदिरिपात करां वगांति होंदिन कियवांडो ना कियवला मत कियांड लेस्ति वेन्न मिवला थी ना अडु पाडु मुनो हरती ना वाना उन्ने ना पलनी वगांति है बलान तिरे दी है पुताला में बलान तिरे दी है बलान मुकद्द में कियला थी ने කෙස්ගස් කැපීමට බලපත්‍රයක් ගත යුතුය. දැන් මේක අහනකොට පුතේ මේක අහනකොට කල්පනා කරයි මේ කෙස්ගස් කපන්න මොකටද බලපත්‍රයක්. එහෙනම් මේ මොකද්ද මේ මොකක් කොහොමද මේක නිවැරදි වෙන්න ඕනේ? ඔන්න බලන්න පුතාලා මේ පින්තූරෙත් එක්කලා බලන්න. මොකද්ද මේ කියන්නේ කෙස්ගස්ද? නෑ බලන්න කොස්ගස් කපන්න බලපත්‍රයක් ගත යුතුය කියලානේ කියන්නේ. ඉතින් බලන්නකෝ කොස්ගස කියන තැන ඇලපිල්ල දාන්න අමතක වුණාම ඒක කෙස්ගස වෙනවා. බලන්න තේරුම කොච්චර වෙනස් වෙනවද කියලා. කොස්ගස කියන්නේ එකක්, කෙස්ගස කියන්නේ තව එකක් නේ, නිකන් අහසට පොළොව වගේනේ. ඉතින් බලන්න පිල්ලමකට ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් පුංචි ඔයාලා අතින් කොතෙකුත් ලියනකොට ඔයාලා බහුතරයක් අතින් වැඩි දෙනෙක් අතින් කොතෙකුත් පිල්ලම් අතහැරෙනවා, මග ඇරෙනවා. ඉතින් හිතන්නකෝ ඔය විදිහට ඔයාලා තිනුත් කොස්ගස් කෙස්ගස් වෙලා ඇති, කෙස්ගස් කොස්ගස් වෙලා ඇති. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන ඔන්න පිල්ලම් ගැන. තව වගන්තියක් ඉදිරිපත් කරනවා. මේ බලන්න. පුතාලා බලන්න තිරේදී ඈ ඔන්න එක ලිපියක තිබුණු කොටසක්. මොකද්ද මේ කියලා තියෙන්නේ? ඔබේ ලපයට මගෙන් පළතුරු. මොකද්ද මේ ඔබේ ලපේට මගෙන් පළතුරු කියන්නේ? ඔන්න බලන්න යටින් දීලා තියෙනවා. ඔබේ ලිපියට මගෙන් පිළිතුරු. බලන්න ලිපිය ලපේ වෙලා තියෙනවා. පිළිතුරු දාලා තියෙන්නේ පළතුරු කියලා. ඉතින් තේරුම කොච්චර වෙනස් වෙනවද? හොඳයි. සූදානම් වෙන්නේ තවත් ඔන්න වෙනිම යෙදුමක් ඉදිරිපත් කරන්න දූල පුතාලට. බලන්න පුතාලා තිරේදී හැ පාර කෙල පාටයි. පාර කෙල පාටයි. මේ මොකද්ද මේ කතාව? පාර කෙල පාටයි. බලන්නකො මොකද්ද මේ ලියලා තියෙන්නේ? පේර කොල පාටයි. පේර කොල පාටයි. ඉතින් බලන්නකො පාර පේර ආ කෙල කොල. ඉතින් ඔය වගේ කොච්චරවත් වෙනස්කම් වෙනවද? මේ බලන්න තව යෙදුමක්. මේ බලන්න තව යෙදුමක්. රට බෙල්ල බුරනවා. ඔයාලා කල්පනා කරයි අපේ රටේ නම් බෙල්ල බුරන්නේ රට සමහරට බෙල්ල බුරනවත් ඇති කියලා නේ. මේ වෙලා තියෙන මොකද්ද? රැට බල්ල බුරනවා. රැට බල්ල බුරනවා කියලා තිරේ තියෙන්නේ. ඉතින් බලන්න ගොපුතේ අපේ සිංහලේ මේ පිල්ලන් වලට කොච්චර හරියක් කරන්න පුළුවන්ද කියලා මම මුලින්ම ප්‍රශ්නයක් අහන ඕගලංගෙන්. පිල්ලමකට කරන්න පුළුවන් දෙයක් කියන්න. ඔයාලා කිව්ව මට අකුරු වල තේරුම වචන වල තේරුම වෙනස් කරන්න පුළුවන් කියලා. ඇත්තටම පිල්ලමකින් කරන්නේ මොකද්ද? පුතාලා මේ බලන්න. දැන් ඔන්න තියෙනවා ක අකුර. දැන් මේ තියෙන්නේ කයන්නනේ. පුතාලා බලන්න මේකට අපිට පිල්ලමක් දාලා හදා ගන්න පුළුවන් ක. එතකොට ක කියලා කියනකොට පුතේ සිද්ධ වෙන්නේ ක කියන අකුරේ හඬ වෙනස් කරපු එක. හඬ වෙනස් කිරීම ඔන්න පිල්ලමකට කරන්න පුළුවන්. මොකද්ද? අකුරක හඬ වෙනස් කරන්න පුළුවන්. බලන්න ක අපි ඇලපිල්ල දැම්මා කා වුණා. එහෙනම් ඔන්න පිල්ලම් වලින් අපි මොකද කරන්නේ? මේ අකුරු වල හඬ වෙනස් කිරීමක් කරන්න පුළුවන්. ඔන්න එතකොට පුළුවන් අපිට විවිධ ශබ්ද හදා ගන්න. බලන්න කො භාෂාවට පිල්ලම් එකතු වෙන විදිය. එහෙනම් ඔන්න දැන් අද දවසේ පිල්ලම් වැස්සක් වහිනවා. ආ බලන්න තිරේදි හැ පිල්ලම් වැස්සක් තියෙනවා ඔයගලන්ට. ඉතින් බලාපොරොත්තු වෙන අපතේ බලන්න තිරේදි හැ මෙන්න මේ කාරණා ටික මතක් කරලා දෙන්න. එකක් පිල්ලම් හැදෙන විදිය. පිල්ලම් උපත
පිල්ලම් හඳුන්වන නිවැරදි නාමයන් ඒ වගේම නිවැරදිව පිළිදීම ගැන කතා කරනවා. ඉතින් මම හිතන්නේ අපේ පුතාලට අද පාඩම ඉතාමත්ම වටින පාඩමක් වේවි. මොකද ශිෂ්‍යත් විභාගේ කියන්නේ අත්අකුරු තදින්ම සලකලා බලන විභාගයක්නේ. ඒ නිසා ඔබේ පිල්ලමට ලොකු තැනක් හම්බෙනවා මේ විභාගෙදී. අමතක කරන්න එපා. එහෙමනම් ඔන්න අපි කතා කරමු අපේ අද පාඩම පිල්ලම් ගැන. ඔන්න ඊට කලින් පුතාලා බලන්න තිරේදී හැ පුතාලට ඉදිරිපත් කරලා තියෙනවා පිලි රහිත වචනය යෙදුව හැකි. පිලි නැති පිල්ලම් නැති වචන සහිත වාක්‍ය. අපි කියවමු එහෙනම් පළවෙනි වාක්‍ය. බලන්න පුතේ ගඟ ළඟ උණගස උසය. ඔන්න පළවෙනි වාක්‍ය ගඟ ළඟ උණගස උසය. අර ඈත ඇසල සඳ අපට ආභරණ ඇත. හැබැයි ඔන්න දැන් මේක පටන් ගන්නකොටම සමහරුන්ගේ මූණු චුට්ටක් එහෙම මෙහෙම වෙනස් වුණා මට පේනවා. එයි ඔයාලා මට කියයි අනේ සර් අර බලන්නකෝ අර ඇසල කියන තැන කෙටි ඇදයක් තියෙනවානේ ඈත කියන තැන දික් ඇද පිල්ල තියෙනවානේ ආභරණ කියන තැන ඇල පිල්ල තියෙනවානේ කියලා. නෑ පුතේ ඇත්තෙම නෑ. හොඳට බලන්න ආපහු පාරක් තිරේදී හැ පුතේ. ඔතන ඈත කියන තැන ඈ යන්න සිංහල හොඩි අකුරක්. ඇසල කියන තැන ඈ යන්න සිංහල හොඩි අකුරක්. ආභරණ කියන තැන ඈත කියන තැන තියෙන අකුරු සිංහලේ අකුරු. ඒ සිංහලේ අර අකුරු 64 තියෙන අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඕ ඕ පිල්ලම් හැටියට සලකන්න එපා. එවුව සිංහලේ අකුරු. එහෙනම් ඇත්තෙන්ම ඔබට බලන්න තිරේ දිහා යලිවතාවක් ඔබට මේ ඉදිරිපත් කරේ පිලි රහිත වචන. පිල්ලම් නැති වචන තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි. දැන් පුතේ ඔන්න අපි ඊළඟට ලෑස්ති වෙනවා මේ අකුරක කොටස් ටිකක්. ඒ කියන්නේ අකුරක වටේ පරිසරය හඳුනා ගමුකෝ. එතකොට අපිට මේ පිල්ලම් වල නම් නිවැරදිවම හඳුනා ගන්න පහසුවක් වේවි. ඔන්න තියෙනවා ක අකුර. ඔන්න තියෙනවා කයන්න. බලන්න පුතාලා මේ කයන්න තියෙනවා. ඔන්න කයන්නේ මම පෙන්නලා තියෙනවා ඉහ නැතිනම් ඔළුව. ඔය කයන්නේ ඔළුව තමයි උඩ තියෙන්නේ. එතකොට ඉහට දැම්මොත් පිල්ලමක් මොකද්ද අපි කියන්නේ? ඉස්පිල්ල කියලා කියන්නේ. ඔන්න ඉහ හඳුනගත්තා. ඔන්න බලන්න පුතේ තව එකක්. ඇලය. බලන්න තිරේදී ඇලය එහෙම නැතිනම් පැත්ත. ඔන්න එහෙනම් කයන්නේ පැත්ත අඳුනගත්ත ඉතින් ඇලේට දාන පිල්ලම ඇල පිල්ල කියලා දන්නවනේ අපේ පුතාලා. ඔන්න බලන්නකෝ. එහෙම කත පෙන්නන්නේ. කයන්නේ পায়. එහෙම නැත්නම් කකුල. ඉතින් পায়ට දාන පිල්ලම පාපිල්ල කියලා දන්නවනේ පුතාලා. පාපිල්ල. ඉතින් අපි මේ අකුරේ උඩ යට පැත්ත අඳුනගත්තාම ලේසියෙන් නම් කයන්නේ ඉහ තියෙනවා ඔළුව කොටස තියෙනවා. එතකොට ඉස්පිල්ල එහාට වැටෙන්නේ. ඇලේ පැත්ත ඇලපිල්ල වැටෙන්නේ. එතකොට পায় පැත්තේ පාපිලි වැටෙනවා. හොඳයි. ඔන්න බලන්න. බලන්න පින්තූරෙදී ඈ. ඔන්න කිකිලි පැටවුනේ ඉන්නකොට අපිට ළඟට අඬ ගහන්න ඕන නම් අපි කතා කරන්නේ මොකද්ද? බා 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 කියලා කතා කරනවා. එතකොට කිකිලි පැටවු ටිකත් එක්ක දුවගෙන එනවා. කුකුල් පැටවු ටික දුවගෙන එනවා. බලන්න මේ යෙතුම බා 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 බා. මේ බා කියනකොට ඇහෙන්නේ මොන හඬද? බලන්න පුතේ තිරේදී හැ. අ ශබ්දය ඔන්න මල මල. ආ ශබ්ද එනවා මාලය මාලය. එහෙමනම් ඔන්න බලන්න මල ඔන්න තියෙනවා මාලය. එතකොට පුතේ ම කියනකොට ආ ශබ්ද එන්නේ මාලය කියද්දි ආ කියන ශබ්ද එන්නේ. ඉතින් ඔය ආ කියන හඬ එන්නේ මොකටද? ඔය එන්නේ ඇලපිල්ලට. බලන්න තිරේදී හැ ඇලපිල්ලට තමයි ආ කියන හඬ එන්නේ. එහෙනම් කා මා නා සා ලා තා යා හා ඔක්කොම ඇලපිල්ල. එනිසයි අර අපි බාබා බාබා කියලා පටන් ගත්තේ. බයන්නට ඇලපිල්ල එකතු වෙලා තියෙන. එහෙනම් පිල්ල මේ නම නිවැරදිව හඳුනා ගන්න ඇලපිල්ල ගැනයි මේ කතා කළේ. හොඳයි. ඔන්න පුතාලා බලන්න තිරේදී හැ පොඩි වගන්තියක් දීලා තියෙනවා. මැගි නැන්දා හොද්ද හැඳි ගෑවා.
ආය කියවන්න මැගිනෙන්ද හොද්ද හෙඳ ගෑවා දැන් ඔන්න මෙතනක් තියෙන පිල්ලමක් මෙ නෙ හෙ මොකද්ද මේ පිල්ලම මේ බලන්න පුතාලා ඔන්න මම මතක් කරලා දෙනවා ත්‍රිදී හැ බලන්න ඈ ශබ්ද සහ ඈ ශබ්ද ඔය තියෙන්නේ මුලින්ම මොකද්ද දන්නවද ඔය තියෙන්නේ නැවක් එහෙනම් නෙ කියනකොට ඈ හඬ එන්නේ ඊළඟට ඊට එහා පැත්තේ තියෙන මොනවද ඔය දකුණු පළාතේ මිනිස්සු වැවර කියලා හඳුන්වන කුරුම්බ කුරුම්බෝට කියන්නේ දකුණු කට්ටිය වැවර කියලා එතකොට ඈ ශබ්දෙයි ඈ ශබ්දෙයි නෙ වැ අපි කියනවා මෙයාට කෙටි ඇදපිල්ල ඔන්න බලන්න කෙටි ඇදපිල්ල ඊළඟ එක්කෙනාට කියන්නේ දික් ඇදපිල්ල එහෙනම් නැව කියන තැන නැ වෙන්නේ කෙටි ඇදපිල්ල දාලා වැවර කියන තැන වැ යන්න හැදෙන්නේ දික් ඇදපිල්ල දාලා ඉතින් ඔන්න තව පිල්ලන් දෙකක් මතක් කරා කෙටි ඇදපිල්ල සහ දික් ඇදපිල්ල හොඳයි අපි එහෙමනම් තව පිල්ලමකට යනවා ඔන්න මං කැමති දුල පුතාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ඔන්න බලන්න තිරේදී හැ ඔය තිරේ ඉන්නේ එක්තරා කුරුල්ලෙක් කුරුල්ලෙක් කිව්වට අපි කිමුකෝ කිරිල්ලියක් කියලා මං අහනවා ඕගොල්ලන්ගෙන් මෙන්න මේ කිරිල්ලගේ නම දන්නවද ඔය තිරේදී ඉස්සන කිරිල්ලගේ නම දන්නවද ඔව් බෙහෙත කියන්න එයාගේ විශේෂත්වයක් තියෙනවා අකුරු පහටම ඉස්පිලිනවා හරි දැන් කිව්ව හැටි කවුද ගිනි කිකිලි ඔන්න පුතේ ගි නි කි කි ලි කියනකොට උඩට තමයි දෙන්නේ කියන්නේ ඉස්පිලි දාලා තියෙන්නේ එහෙනම් ඔන්න බලන්නකෝ මේකේ අකුරු ටික හැදෙන විදිය ලස්සන ඉදිරිපත් කරලා තිනා බලන්න තිරේදී හැ ගියන් හැදෙන්නේ උ එකතු ඊ ගි නි හැදෙන්නේ න් එකතු ඊ නි කි උක් එකතු ඊ කි ලි හැදෙන්නේ ල් එකතු ලි ඊ ලි හැබැයි පුතේ අර එතන ලි කියන තැන මල් ලියන තැන මූර්ධජල යන්න වෙන්න ඕනා ඒක දන්තජ දාලා තියෙන මූර්ධජ එන්න ඕනා ගිනි කිකිරි කියදී මූර්ධජ එහෙනම් ඔන්න ඊ ශබ්දේනවා නම් කෙටි ඉස්පිල්ල පුතාලා මතක තියාගන්න ඉස්පිල්ල කියලා ලියන්නේ කෙටි ඉස්පිල්ල කියලා දාන්නේ මොකද දික් ඉස්පිල්ලකුත් තියෙන හන්දා දැන් අපි දන්නවනේ අපේ ගමේ ඉන්නවනම් සයිමන් කියලා දෙන්නෙක් ඉන්නවනම් අපි කියනවා ඒ දෙන්නට වෙන නම් දෙකක් ඉන්න උස සයිමන් මාමා මිටි සයිමන් මාමා අපි එහෙම නම් කරනවානේ ඒ වගේ මේ ඉස්පිලි දෙන්නෙක් ඉන්නවනම් අපි එක්කෙනෙක් කෙටි ඉස්පිල්ල අනිත් එක්කෙනා දීර්ඝ ඉස්පිල්ල දික් ඉස්පිල්ල කියලා නම් කරන්නේ හොඳයි ඔන්න බලන්න තව වගන්තියක් තියෙනවා සීතාගේ සීයා සීතලේ වෙවුලනවා ලස්සන හිතුම කයපරක් කියමු සීතාගේ සීයා සීතලේ වෙවුලනවා පුතේ එතන කියවෙනවා සී සී සීතා සීයා සීතලේ දන්නවද මේ සීතා කියද්දි සීයා කියද්දි සීතලේ කියද්දි බලන්න තිරේදී හැ අපි නම් කරන්නේ දික් ඉස්පිල්ල කියලා අපි යාට කියන්නේ දික් ඉස්පිල්ල කියලා එහෙමනම් गुरुत्वते लसन कवियवा කුස්සිය මුල්ලක කූඹේ ඉන්නවා චූටි පුතා පූසට අමතනවා බලන්න මේකේ මෙන්න මේ වචන දිහා පුතේ මෙන්න මේ වචන දිහා චුට්ටක් බලන්න පුරු පූසා බු බූලා කුස්සිය කූඹි පුතා පූසා ඉතින් ඔන්න එහෙනම් අපට එනවා කෙටි සද්දයක් සහ දික් සද්දයක් පු පු බු බු කුකු පුපු කියලා එහෙනම් මේ තියෙන්නේ කෙටි පාපිල්ල එහා පැත්තේ තියෙන්නේ දික් පාපිල්ල
එහෙනම් කෙටි පාපිල්ල තියනවා දික් පාපිල්ල තියනවා කියලා අමතක කරන්න එපා. හැබැයි පුතේ පුතාලට ඔන්න චුට්ටක් මතක් කරලා දෙන්න ඕන මම විශේෂයෙන් පාපිල්ල තියනවා පුතේ ප්‍රභේද තුනක්. පාපිල්ල තියනවා ආකාර තුනක්. පාපිල්ල යොදන ආකාරය අනුව තමයි මේ නම් තුන දීලා තියෙන්නේ. ඒකනත් අපි චුට්ටක් දැනුවත් වෙමු. ඔන්න බලන්න පුතාලා පාපිල්ල ප්‍රභේද තුන. ඔන්න මම වගන්තියක් ඉදිරිපත් කරලා තියෙනවා බලන්න tire තියෙනවා අම්මා තුඹ කරවිල තුනට කපා තුන පහදා රසට ඉව්වාය අම්මා තුඹ කරවිල තුනට කපා තුන පහදා රසට ඉව්වාය බලන්න මේකේ තුඹ තුනට තුන පහ කියනකොට තයන්නට පුතේ මෙන්න මෙහෙම දාන පාපිල්ලට කියනවා අපි කෙටි වක් පාපිල්ල අපි කියනවා මෙයාට කෙටි වක් පාපිල්ල ඔය කෙටි වක් පාපිල්ල තයන්න තු වෙනකොට දානවා කයන්න කු වෙනකොටත් දානවා කුඩේ කියද්දි කුතුහලය කුසුම් තුඹ තුත්තිරේ තුන ඔන්න කෙටි වක් පාපිල්ල ඔන්න බලන්න ඊළඟ එක කුඩේ කූනිස්ස පිළිලා කු කූඩේ කියලා තියෙනවා කූනිස්ස කියලා තියෙනවා පුතේ මේ මෙතන කූ කියනකොට විශේෂයෙන් මෙන්නේ මොකද්ද දික් වක් පාපිල්ල ඔතන බලන්න පුතේ tire තියෙනවා දික් වක් පාපිල්ල කියලා තමයි අපි මේ පිල්ලම හඳුන්වන්නේ දික් වක් පාපිල්ල හොඳයි ඔන්න බලන්න පුතාලට ඊළඟට මම තව වගන්තියක් ඉදිරිපත් කරනවා බලන්න සුමුදු මුද්දර එකතු කරයි සුමුදු මුද්දර එකතු කරයි බලන්න එතන පාපිල්ල තමයි තියෙන කෙටි පාපිල්ල හැබැයි පුතේ අපි යාට නමක් කියනවා කෙටි කොන් පාපිල්ල කෙටි කොන් පාපිල්ල සුමුදු මුද්දර එකතු කරයි ඒ පාපිල්ලට කියන්නේ කෙටි කොන් පාපිල්ල කලින් පාපිල්ල කෙටි වක් පාපිල්ල මෙයා කෙටි කොන් පාපිල්ල හොඳයි මේ බලන්නකො මේ තව වාක්‍යයක් දැන් ඔයාලා දන්නවා අපේ රටේ අපේ රට දූපතක් බව දන්නවා හැබැයි අපේ රටේ තියෙන දූපත් ගොඩක් විශේෂයෙන් ඔයාලා ලංකසිතියමක් ගත්තොත් එහෙම පුතේ දැකලා ඇති ලංකාවේ උතුරු පැත්තේ ওই යාපන අර්ධද්වීපේ වටා තියෙන චූටි චූටි දූපත් ගොඩක් තියෙනවා ඉතින් ඒ අතරේ අහලා ඇති මේ ඩෙල්ස් දූපත ගැන එහෙම බූරුව ඉන්නවා කියලා ඔන්න මන් දීලා තිනවා වගන්තිය පුතාලා බලන්න දූපතේ බූරුවෝ ඉන්නවා බලන්න ඒකේ දූ බූ අපි මෙයාට කියන්නේ දික් කොන් පාපිල්ල කියලා. අපි කියන්නේ යාට දික් කොන් පාපිල්ල. හොඳයි. දැන් ඔන්න තව පාපිල්ලකට යන්නයි ලෑස්තිය. පුතාල බලන්න මං ඉදිරිපත් කළා තියෙන පොඩි වගන්තියක්. රුවන් මුරුංග කපයි. රුවන් මුරුංග කපයි. බලන්න පුතේ මේ රුවන් කියනකොට රු මුරුංග රු හැබැයි මේ පාපිල්ලට අපි නමක් කියන බලන්න තිරේදී හැ කෙටි ඇද පාපිල්ල කෙටි ඇද පාපිල්ල එහෙනම් පුතාලට උන මන් දැන් පාපිල්ල කීපයක් කියදුනා තවේ අවස්ථාවක් තියෙනවා බලන්න තිරේදී හැ බලන්න තිරේ මොකද තියෙන කියලා රූපා රූකඩ නරඹයි හොඳයි මම ප්‍රශ්නයක් අහනවා රූකඩ ලංකාවේ රූකඩවට වඩා ප්‍රසිද්ධ ප්‍රදේශයක් පුළුවන් නම් කියන්න රූකඩවර කොහෙද ප්‍රසිද්ධ අම්බලංගොඩ කියන ප්‍රදේශය තමයි රූකඩ වලට වඩාත් ප්‍රසිද්ධ. ඉතින් මේ රූකඩ කියන පුතේ හරිම ලස්සන කලාවක් අද අපේ රටේ ටිකක් ඈතට යන වියකී යන කලාවක් තමයි රූකඩ. ඉතින් ඔන්න රූප රූකඩ බලනවා රූ කියද්දි රූකඩ කියද්දි අප කියනවා බලන්න දික් ඇද පාපිල්ල. ඉතින් පුතාලා මේ ශිෂ්‍යත් විභාගෙට මේක නම් කරනකොට කෙටි පාපිල්ල දික් පාපිල්ල කියන ේදුමත් ප්‍රමාණවත් මොකද හේතුව ඕගොල්ලෝ බොහොම අතීතයේදී තමයි මේ විශේෂ ප්‍රභේද තුන එනන් ටික ඉගෙන ගත්තේ අපිට පහේ ටීචර්ලා ගුරුවත් පොතේ කියවෙන්නෙම කෙටි පාපිල්ල දික් පාපිල්ල කියලා කියවෙන්නේ ඒ නිසා එනන් දෙකත් ප්‍රමාණවත් හොඳයි විශේෂයෙන් පුතේ බලන්න tireදී හැ මට කියලා දෙන්නම උමනා දෙයක් තියෙනවා අපේ දරුවෝ රු හා ර රුයන්නයි රයන්නයි භාවිත කිරීම බොහෝම වැරදි සහිතයි අපේ ගොඩක් දරුවෝ මේ බලන්නකෝ ඔන්න මුලින්ම මන් දීලා තිනා රු සද්දේ රු පුතේ රු කියනකොට තියෙන්නේ පාපිල්ල
ඇයි අපි පාපිල්ල කියලා කියන්නේ? පාපිල්ල කියන්නේ පුතේ ඒක එහෙන හඬත් එක්ක. පුතාලා බලන්න පොඩ්ඩක් ඉරේ බෑ. මේ බලන්න බෝඩ් එක රු කියන එක හැදෙන්නේ පුතේ. ර එකත් උ. එතකොට උ කියන හඬ එනකොට පුතේ මතක තියාගන්න පාපිල්ල තමයි මේ වැටෙන්නේ මේ රු. මේ තියෙන රයන්නට පාපිල්ල. ඒත් එක්කලා මේක බලන්න පුතේ ර එකත් ඇ. අපි කියන මෙතන හැදෙන්නේ ර රයන්න. එතකොට මෙන්න තියන රයන්නට කෙටි අදපිල්ල දාලා ර කෙටි අදපිල්ල විශේෂයෙන් මතක තියාගන්න දූල පුතාලා කෙටි අදපිල්ල ලියනකොට මෙතනින් පටන් ගන්න උඩින් පටන් ගන්න මෙතෙන්දම ගේන්න ඕන රු ලියනකොට මෙන්න මේ අවස්ථාවෙන් පටන් ගන්න එක ඉතා වැදගත් ඉතින් බලන්න එහෙනම් රු නැත්තම් පාපිල්ල සහිත වචන ටිකක් ඔන්න තිරේ තියනවා කියවමු කරුව තරු රුවල රුසියාව ඔය තියෙන්නේ කෙටි පාපිල්ල සහිත වචන හොඳයි ඔන්න පුතාලා බලන්න ර එහෙම නැත්නම් කෙටි ඇදපිල්ල මං ඔබට මේ වයිට් බෝඩ් එක පාවිච්චි කරලා පෙන්නුවේ කෙටි ඇදපිල්ල එහෙනම් පුතේ මෙන්න බලන්න කෙටි ඇදපිල්ල සහිත වචන ටිකක් තියෙනවා අපි කියවමු රය රැකියා රැහැයියා රස් ඒ කියන හඬ ඇහෙන්නේ කෙටි ඇදපිල්ලෙදි හොඳයි දැන් එහෙනම් අපි ඊළඟට ලෑස්ති වෙනවා තවත් පිල්ලමකට මොකද්ද මම මේ පිල්ලම නම් කරලා තියෙන්නේ කොම්බුව කියලා කොම්බුව බලන්න පොඩ්ඩක් රස පළතුරක් තියෙනවා චුට්ටක් බලන්න tireදි හැ ඔගොල්ලෝ කණ්ඩ ආස ඇති නේද විටමින් C බහුලව තියෙන ඔය ගමේ ගොඩේ බොහොම රස පළතුරක් මොනවද මේ මෙන්න මෙතන වෙරළු ගෙඩිය බලන්න පුතාලා මෙන්න කියනකොට කොම්බුව මෙතන කොම්බුව වෙරළු කොම්බුව ගෙඩිය කොම්බුව කොම්බුව යදිනකොට ඇහෙන්නේ මේ ඒ කියන හඬ ඒ මෙන්න මෙතන වෙරළු ගෙඩිය ඔන්න බලන්න තව පිල්ලමකට යමු අපි කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ දැන් බලන්නකො මෙන්න මේ වගන්තිය කියවන්න පුතාලා මාත් එක්කම මේබල් වේවැල් දෙනී තේ කඩේක සේවය කරයි මේ වේ තේ සේ ඔය තියෙන්නේ මේ කියනකොට තේ කියනකොට සේ කියනකොට වේ කියනකොට කොම්බුව තියෙනවා හල් කිරීම දින අපි කියන්නේ ඒක කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ කියලා. හොඳයි. ඔන්න තව එකක් තියෙනවා බලන්න තව පිල්ලමක්. මොකද්ද පේන්නේ පුතාලට? ඔය පේන්නේ පින්තූරේ බත්ගස. බත්ගස මොකද්ද බත්ගස කියන්නේ? බත්ගස කියන්නේ කොස් ගහට. මොකද ඉස්සර කාලේ අපේ රටේ හාල් හිඟයක් ආවලු. මේ හාල් හිඟය ආපු වෙලාවේ අපේ රටේ මිනිස්සුන්ට කණ්ඩ නැතුව ඉන්නකොට කණ්ඩ බොහොම අඩුවෙන් තියෙනකොට ආතර් වී දීස් කියලා මහත්මේ මේ කොස්සල අගේ මිනිස්සුන්ට වටහා දුන්නලු ඉක්මනින් පළදාව දරන කොස් ඇට ගෙනල්ලා එයා මිනිස්සු අතර බෙදලා දුන්නා ඒ නිසා මිනිස්සු එයාට ආදරයට කිව්වා කොස් මාමා කියලා ආතර් වී දීස් මහත්තයට තමයි කොස් මාමා කිව්වේ ඉතින් මේ කොස් ගස එහෙම නැත්තම් බත් ගස අපුරු ලස්සන කතන්දරක් තියෙනවා හෙරලි කියලා කොස්වලට කියන එක හැදිච්ච විදිහත් ඉතින් කාල වේලාව නෑ දුල පුතාලට ඒ කතන්දර මතක් කරන්න හොයලා බලන්න හෙරලි කියන නම කොස්වලට කොහොමද ආවේ කියලා ලස්සන කතන්දරයක් ඉතින් මේ බලන්න තව කාරණාවක් පුතේ කඳේ තමයි ගෙඩි හැදෙන්නේ කඳේ මල් පිපෙනවා ගෙඩි හැදෙනවා කොස්වල මලටත් නමක් කියනවා පනා මල කියලා කියන්නේ පනා මල හොඳයි ඉතින් මෙන්න බලන්නකො මම වගන්තිය දීලා තිනවා කොස් පොලොස් කොපමණ වටීද කොස් පොලොස් කොපමණ වටේද පුතේ ඇත්තටම අපි අද වෙළඳ පොලෙන් ගේන එළවලු පළතුරු ගත්තාම ගොඩක් එව්වා වසවිස සහිතයි ඈ අපි කනවට කනවා කන්න ඕන නිසා කනවා නමුත් බලන්න කොස් ගෙඩියක පොලොස් ගෙඩියක තියෙන රසය ගුණය වසවිස වලින් තොර බව
එකයි මං කිව්වේ කොස් පොලස් කොච්චර වටිනවද පහුගිය කොරෝනා දවස්වලත් බලන්නකෝ සෙනගර කොච්චර පිහිටුණාද කියලා කොස් ගෙඩිය පොලස් ගෙඩිය නේද හොඳයි කොස් ඇටවලින් හදන රසවත් ව්‍යංජනයක් කළු පොල් මාළුව කියලා එකත් මතක තියාගන්න හොඳයි ඉදුනහම කොස් පොලස් අපි කියන්නේ වැල වර්ග කියලා නේද හොඳයි ඔන්න තව පිල්ලමකට යන අපතල බණ්ඩ තිරේදී හැ කොම්බුව ඇලපෙල්ල සහිත හල් කිරීමේ ලකුණ කොම්බුව ඇලපෙල්ල සහිත හල් කිරීමේ ලකුණ පුතාල මේ නිවැරදිව නම් මතක තියාගන්න මගේ අද එක උත්සාහයක් ප්‍රධාන උත්සාහයක් වෙන්නේ මේ නිවැරදි නම් ටික ඔබට හඳුන්වා දෙන්න මොකද එක 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 නයි එක එක නම් කියනකො මෙවට ඔබට මං ඉදිරිපත් කරන්න ඔබේ ගුරු භවතුන්ගේ විශේෂ නිදේශයේ ගුරු අත්පොත්වල තියෙන නිවැරදිම නාමයන් ටික හොඳයි ඔන්න බලන්න ලෝචනා ලෝක ගෝලය තෝරයි ලෝචනා ලෝක ගෝලය තෝරයි ලෝචනා ලෝක ගෝලය තෝරයි ඉතින් මේ තැන් වල ඔබට සියුම්ම බලන්න යලි වතාව බලන්න පුතේ තිරේදී හැ ලෝචනා කියති කොම්බුව තියෙනවා ඇලපිල්ල තියෙනවා නිකන් නෙමේ හල් කිරීම සහිතව ඒ නිසා අපි මේක නම් කරන්නේ කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ කියලා ඔන්න දැන් තව පිල්ලමකට යමු දැන් මොකද ටිකක් මහන්සිද පිල්ලම එක දිගට කතා කරලා මම එකයි පුතේ පොඩ්ඩක් අර අතර වාරේ තව තව කතා පසුවින් වෙච්ච කතා කියන්නේ එහෙනම් ඔන්න බලන්නකෝ පුතලට උන් ඉදිරිපත් කළා තියෙනවා අපේ රටේ තියෙන බොහෝම ඓතිහාසික වටිනාකමක් තියෙන ඒ වගේම පූජනීය වන්දනීය ප්‍රතිමාවක් මොකද මේ අවකන පිළිමේ මේ අවකන පිළිමේ අපි කියන පුතේ සෙල්මුවා පිළිමයක් සෛලමේ පිළිමයක් මොකද මේක කළු වලින්නේ හදලා තියෙන්නේ ඉතින් මේ ධාතුසේන රජු දවසේ ඉදි කරපු කලාවැව ඉදිරියේ තියෙන සුවිසල් අවකන ප්‍රතිමාව ඉතින් අපි බලමුකෝ කොම්බු දෙක කොහමද මෙතන කියවෙන්නේ කියලා අවකන පිළිමය ශෛලමය නිර්මාණයකි බලන්න පුතාලා ශෛලමය කියනකොට කොම්බු දෙකක් යොදලා තියෙනවා ඉතින් එහෙනම් ඔන්න කොම්බු දෙක සහිත වචනයක් ගත්තාම ශෛලමය පෛලය එහෙම තව වචන ගොඩාක් තියෙනවා හා හොඳයි ශෛල කියන්නේ සෙල් නැත්නම් ගල් වලට හා හොඳයි දැන් එහෙනම් මම අපේ පුතාලට ඉදිරිපත් කරන පින්තූර ටිකක් මේ පින්තූර වලින් කියවෙන නම් නිවැරදිව කියවන්න ඕන ඕගොල්ලෝ බලන්න පින්තූරේ දිහා මොකද්ද මේ කියන්නේ රූපේ නම ඔව් බලන්න ඔබ මෙහෙමද අඳුනගත්තේ කියලා උර්ථය උර්ථය දැන් මොකද්ද මේ වයන්න උර් වෙලා තියෙන්නේ මොකද්ද දාලා තියෙන පිල්ලම මේ තියෙන්නේ මොකද්ද පෘථිවිය පෘථිවිය දැන් ඔයාලා අපි ජීවත් වෙන ලෝකේ තමයි මේ තියෙන්නේ පෘථිවිය බලන්නකෝ පෘථිවිය පුතේ හැඩේ බලන්න ගෝලාකාර හැඩයක් තියෙන පාට බලන්නකෝ නිල්ම නිල් පාටයි ඔයාලා දන්නාද නීල් ආම්ස්ට්‍රෝන් මහත්තයා තමයි මුලින්ම හඳ මතට පානගුවේ ඉතින් හඳ මතට ගිහිල්ලා නීල් ආම්ස්ට්‍රෝන් මහත්තයා අමතක කෙරුවේ නැහැ පොළොව දිහා බලන්න පොළොව දිහා බලනකොට එයා දැක්කලු ලස්සන නිල් මැණිකක් නිල් මැණිකක් වගේ පොළොව දැක්කලු දැන් අපි හඳ දකින්නේ රන් පැටියක් වගේනේ හඳට ගියා පොළොව පේන්නේ නිල් මැණිකක් වගේ පුළුවන් ද කියන්න පුතාලට මේ නිල් මැණිකක් වගේ පේන්නේ ඇයි කියලා ඇයි පොළොව තලෙන් වැඩි හරියක් වැහිලා තියෙන්නේ ජලයෙන් පොළොව තලෙන් 70ක් විතර හතරෙන් පංගු තුනකට ආසන්න වතුරෙන් වෙහිලා තියෙන්නේ. ඒ නිසයි මේ නිල් පාටින් වෙන්නේ. ඉතින් අපි පොළොවට කියන පුතේ පෘථුවිය කියලා බලන්න තිරේ මං ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ වචනේ. තව ඔන්න ලොකු ගහක් තියෙනවා බලන්න. අපි කියනවා වෘක්ෂ. වෘක්ෂ පුතේ මේ ලොකු ගස්වලට ඉස්සර මිනිස්සු විශ්වාස කළා අරක්ගත්තු දෙවියෝ ඉන්නවා කියලා. එයාට නමක් කිව්වා වෘක්ෂ දේවතාවා. ඉතින්සර මිනිස්සු ගහක් කපන්න ගියා පුතේ පොරව බිම තියලා ගහ ඉස්සරහින් තියලා ගහට වැඳලා අවසර ඉල්ලනවා අනේ මේ ගහ කපන්නයි විනෝදෙට අතිරේක වැඩිපුර සල්ලි හොයන්න නෙමෙයි මම මේ ආවේ මේ ගහ කපන්නේ මං මගේ අමුදරුව පෝෂණය කරන්න දර ටිකක් හොයාගන්න එක්කමට ගේ හදාගන්න එහෙම කිව්වා හා මේ මිනිස්සු කොච්චර විනයගරුකද කියලා බලන්න ආ පරිසරයට කොච්චර ආදරය කළාද කියලා බලන්න වැරදි කරන්න කොච්චර බය වුණාද කියලා බලන්න එනිසා පරිසරය ආරක්ෂා වුණා වෘක්ෂ කෘමියා බලන්න පින්තූරේ කෘමියා ඉරු සබ්දය ඇහෙනකොට ඔන්න යෙදෙන පුතේ
ගැටැලපිල්ල දැන් ඔන්න මෙන්න මේ අකුර ටික කියවමු හරි ලෑස්ති වෙන්න කියවන්න ගු ක්‍රු බ්‍රු ආය පාරක් කියවමු අපි ගු ක්‍රු බ්‍රු පුතේ මෙතන වෙලා තියෙන මොකද්ද ගැටැලපිලි දෙකක් යොදලා තියෙනවා ඉතින් මේ ගැටැලපිලි දෙක කියන්නේ සිංහලයේ තියෙන තවත් අපූරු පිල්ලමක් ඔන්න වචන වගේක් තියෙනවා කියමු ග්‍රෝසා ක්‍රෝසෝ බ්‍රුනායි මේ දැන් ඕගොල්ලෝ බලනතේ මොනවද මේ කියලා ග්‍රෝසා කියන්නේ කවුද දන්නවද ග්‍රෝසා කියන්නේ හුණුවටේ කතාව කියලා ලස්සන තියෙන පොතක් හරි ලස්සන කතාවක් මේ දරුවෙකුගේ අයිතිය උදෙසා අමල දෙන්නේ සටන් කිරීමක් අවසානයේ තියෙනවා ඒකේ ඉන්න එක්කෙනෙක් තමයි ග්‍රෝසා ග්‍රෝසා ඊළඟ ක්‍රූසෝ ක්‍රූසෝ කියවහම ඔබ රොබින්සන් ක්‍රූසෝ ගැන එහෙමත් අහලා ඇති ඈ ඊළඟට බ්‍රුනායි බ්‍රුනායි කියන්නේ රාජ්‍යයක් රටක් කුඩා රටක් ඉතින් බලන්නක ගැට ඇලපිලි දෙක සහිත වචන තව තියෙනවා හොයලා බලන්න අපේ දොල පුතාලා ඔන්න බ්‍රුනායි කුඩා රටකි පළණිව ගන්තිය දෙක බලන්න රොබින්සන් ක්‍රූසෝ කෘතිය කියවන්න ග්‍රූසා දරුවකු නලවනවා ඈ ඔන්න ගැට ඇලපිලි දෙක ගැන කතා කරේ. ඔන්න එහෙනම් පුතාලට මම පින්තූරය දෙනවා අඳුන ගන්න. හොන්ටට බලන්න මේ පින්තූරෙ දිහා. පුළුවන් නම් කියන්න මොකක්ද මේ රූප දක්වන්නේ? කිව්වොත් හපණෙක්. ඉතින් මට හෙන්නේ ඔයා කියන එක කියන්නකෝ ඔයා ඔයාගේ ළඟ ඉන්න අම්මට හරි තාත්තට හරි අයියට හරි අක්කට හරි කොහමල බලන්න. ඈ ඔක කිව්වත් අඳුනගත්තත් හොඳයි. පුතේ මොකද හේතුව සමහරලාට ශිෂ්‍යති භාගයට පින්තූර අඳුන ගන්න දෙනවා මේ වගේ විශේෂිත පින්තූර. මේ පින්තූරේ තියෙන්නේ මොකද්ද? ඔව්. මොකද ඔබ කියන්නේ? මේ තියෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරය. ඉතින් කවු කියන තැන තියෙන පිල්ලම් මොනවද කියලායි බලන්න යන්නේ. ඊට කලින් මම ලෑස්ති මේ කෞතුකාගාරය ගැන තමක් කියන්න. පුතේ කෞතුකාගාරයක කරන්නේ පැරණි භාණ්ඩ නරඹන්න එක්රැස් කරලා තියෙන එක. ඉතින් අපේ රටේ විවිධ ඔය පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශවල වෙන වෙනම කෞතුකාගාර තියෙනවා. ගාල්ලට ගියොත් ගාල්ලේ තියෙනවා සමුද්‍ර කෞතුකාගාරයක්. පොළොන්නරුවේ තියෙනවා, සීගිරියේ තියෙනවා, අනුරාධපුරයේ තියෙනවා. හැබැයි අපේ ප්‍රධාන කෞතුකාගාරය කොළඹ ජාතික කෞතුකාගාරය. මේ ජාතික කෞතුකාගාරය හදන්න මුල් වෙච්ච ආණ්ඩුකාරවරයෙක් ගැන කියන පුතේ එයාට කියන්නේ ග්‍රෙගරි විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා. ඉතින් මේ ග්‍රෙගරි කියන ආණ්ඩුකාරවරයා රටේ මිනිසුන්ට බොහොම ආදරය කරපු ආණ්ඩුකාරවරයෙක් හැටියට සලකනවා. ඒ නිසාම අපේ ගැමියෝ ග්‍රෙගරි කියාගන්න බැරි අපේ පැරණි ගැමියෝ ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාට කිව්වේ ගිරිගෝරිස් රජුරුව කියලා. ග්‍රෙගරි කියන නමට කිව්වේ ගිරිගෝරිස් කියලා. හොඳයි. එතන තමයි මේ කෞතුකාගාරය හදන්න මුල්ුණේ. ඔබ ගියොත් කෞතුකාගාරයට කෞතුකාගාරය ඉදිරිපිට එතුමගේ පිළිරුවකුත් බලා ගන්න පුළුවන්. ප්‍රතිමාවක් බලා ගන්න පුළුවන්. හොඳයි පුතාලා අපි එහෙනම් ඔන්න ඊළඟට සූදානම් වෙනවා බලන්න තිරේ තියෙනවා කොම්බුව සහ ගයනකිත සහිත වගන්ති නෞකාව වරායට ආවා මොකද නෞකාව කියන්නේ නැව නැව නවත්තර තැනට කියනවා වරාය කියලා දෙක බලන්න සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න මේ දවස්වල නිරන්තරයෙන් අර කොරෝනා දවස්වල නිරන්තරයෙන් අපේ දූල පුතාලට එහිච්ච දුමක් සෞඛ්‍ය අංශ දෙන උපදේශ පිළිපදින්න සෞ කොම්බුව සහ ගයනු කිත්ත ඔන්න ප්‍රාර්ථනාවක් සැමට සෞභාග්‍ය උදා වේවා සෞභාග්‍යමත් බව ඉසුරුමත් බව කියන එක කොම්බුව සහ ගයනු කිත්ත හඳයි පුතාල බලන්න මේ අකුරු ටික සෞ යව් රව් සෞඛ්‍ය සෞභාග්‍ය සෞම්‍ය යව්වන රෞද්‍ර අපි කියන්නේ කොම්බුව සහ ගයන කිත්ත කියලා. හොඳයි. දැන් ඉතින් මහන්සිත් නැතේ නේද අපි පිළිගෙන කතා කරා. ඉතින් උත්සාහ කරන්නේ පුතාලට මේ වීඩියෝ වැඩසටහන් මාලාව උපරිම පළදායක කරලා දෙන්න. ඒ නිසා මම මේ විෂය නිර්දේශයට අදාළ දුල පුතාලා දැන සිටිය යුතු විෂය කරුණු වැඩිපුර මම මේ මතක් කරලා දෙන්නේ. ඉතින් අපි සිංහල වීඩියෝ එකක් කිව්වට මේ එක විශේෂකර සීමා වෙන්නේ නැහැ පුතේ. ඒ හා බැඳිච්ච සමහර පරිසර කොටස් ඔබට එවවත් මතක් කරලා දෙනවා. හොඳයි. දැන් ඔන්න මම තිරේ දීලා තිනවා කවියක්.
පුතල කවිය දිහා බලන්න මම දෙන පුතලට තප්පර කීපයක් හොඳට බලන්න කවිය දිහා වැල්ලව වෙලේ වේවල් වල වවුල්ලු විල්වල වේලි වල වැව්වල ලූල්ලු වැල්ලම වලව්වේ ලී ලෝලු ලෑලිලු වැල්ලව වෙලේ වීලෑවේ වාල්ලු මම සෝ කවියක් වල දන්නවද පුතේ මේ කවියේ තියෙන හරි අපූර්ව විශේෂත්වයක් බලන්න කවියේ තියෙන ඔබට පේනවද පුතේ මේ කවිය හදලා තියෙන්නේ අකුරු දෙකයි අරන් තියෙන්නේ මොනවද අකුරු දෙක වයන්න සහ ලයන්න බලන්නකො නිර්මාණ ශිල්පිය කොච්චර දක්ෂද කියලා අකුරු දෙක අරගෙන වයන්නයි ලයන්න පමණමයි කවිය තියෙන්නේ හැබැයි ඇති තරමට දාලා තියෙනවා පිල්ලම් වැල්ලව වෙලේ වේවැල් වල වවුල්ලු වැල්ලව කියන ප්‍රදේශේ විල් වල වේවැල් ගාල් තියනවලු අයිනේ වවුල්ලු එලිලා ඉන්නවලු විල්වල වේලිවල වැව්වල ලූල්ලු ඒ පැත්තේ තියෙන විල්වල වේලිවල බන්ටක කියලා කියන්නේ වැව්වල ලූල්ලු මාළු පිරිලා ඉන්නවලු ඉතින් ලූල්ලු කන්න පුළුවන් ඒගොල්ලන්ට වැල්ලව වලව්වේලි ලෝලු ලෑලිලු වැල්ලව ප්‍රදේශේ තියෙනලු වලව්වක් ඒ වලව්වේ දාලා තියෙන ලෝලු කියන ලී වලින් ලෑලිලු දාලා තියෙන උඩ සොල්දරයට එහෙම ආ ඉතින් කියනවා වැල්ලව ප්‍රදේශේ විල්වල වී ඉහින්න ගෙනාවේ වහල් මිනිස්සුන්ලු වාල්ලු ඉතින් අර්ථය කෙසේ වෙතත් බලන්න අපූර්වට අකුරු දෙකකින් ගලපපු කවියක් දැන් පුතේ අපි හෙනම් පොඩි වැඩක් කරමු මාත් එක්කලා කරන්න වැඩක් දැන් ඔන්න මෙච්චලා වාඩි වෙලා නිකන් බණ අහනවා වගේ ඉඳගෙන හිටිය ඇති දැන් ලෑස්ති වෙන මාත් එක්කලා මෙන්න මේ අකුරු ටික ශබ්ද කරන්න මාත් එක්කම කියවගෙන යමු ලෑස්ති බලන්න තිරෙදි හැ ඔන්න පටන් ගමු අපි අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ආයි ඕ ඕ අව් දැන් පුතේ ඔන්න ඔය තියෙන අකුරු අපි දන්නවා සිංහල හොඩියේ සර අකුරු කියලා සර අකුරු අපි ගාව තියෙනවා 18ක් ඔතනින් මං කීපයක් දැම්මේ දැන් අපිට පුළුවන් අර ව්‍යංජන කියන අකුරු ඔය විදි ඔය සර දාලා වර්ණ ගන්න අපිට කියවන්න පුළුවන් හැඩ ගස්ව ගන්න පුළුවන් ඔන්න එහෙනම් ලෑස්තිවමු මයන්න කියවන්න මමා මෙමේ मिमी मुमु मिमे माई मुमो माउ ओए विधि हेत तवा कुरु अरन कियवन सायन दाला कियवन सफा ससे सिसी सुसु सेसे साई ससो साउ लायन दांड लला लले लिली लुलु लेले लै लोलो लाउ क कयन कका केके किकी कुकु केके काय कोको काउ तिन कुरु दाला कियन किला बलन होदय දැන් එහෙනම් පුතේ අපි පාඩම කතා කරා පිල්ලම් ගැන ඔන්න සූදානම් වෙනවා දුල පුතාලට පිල්ලම් සම්බන්ධව පහුගිය ශිෂ්‍ය විභාගයට ආපු ප්‍රශ්න පුතාලා මතක තියාගන්න විභාගෙට මේකේ ප්‍රශ්න මහතෝගයක් අහලා නැහැ නමුත් විභාගේ හැම විටම බැලුවා ඔබ ලියන පිළිතුරේ පිල්ලම් ටික ඔබ ලියන උත්තරේ පිල්ලම් ටික හැම විටම බලපු නිසා ඉතාමත්ම වැදගත් අද මේ වැඩසටහන ඔබට පිල්ලම් ටික ඔන්න මහපතර ලියන උත්තරවල මන් දීලා තියෙන අතරේ අකුරු පිල්ලන්නේ වැරදි වෙන්න ඕන පිළිවිතරක් මුල් කරගත්තු ප්‍රශ්නත් අහලා තියෙනවා මේ බලන්න. ඔන්න පුතාලා බලන්න ඡේදයක් තියෙනවා. දවල් ඉර අවුව වනයේ මත වැටි ගියාට පසු ගස් මුදුන් වල සුළඟ හැපීමෙන් ඇතිවන හඬ හා වියලි අතු එකිනෙක ගැටීමෙන් නැගින හඬත් හැර අන් කිසිම ශබ්දයක් වනගබතුලින් අසන්නට නොලැබේ පුතේ මේ තියෙන මේ පරණ විෂය නිර්දේශයේ පාඩමක කොටසක් ඉතින් අහන ප්‍රශ්නේ බලන්න මෙන්න මේ විස්තරෙන් හොයන්න ඕන ඉස්පිල්ල හා ඇලපිල්ල යන දෙකම පිළිවෙලින් යෙදී ඇති වචනේ ඉස්පිල්ලයි ඇලපිල්ලයි දෙකම පිළිවෙලින් යෙදලා තියෙන වචනේ හොයන්න තියෙන ඉස්පිල්ල ඇලපිල්ල දෙකම යෙදිච්ච වචනේ මොකද්ද වචනේ දීලා දෙනවා තියෙන උත්තරේ මොකද්ද ගියාට කියන වචනේ ගියාට ගි යාට ගියන ඉස්පිල්ල තියෙනවා යා ඇලපිල්ල තියෙනවා හොඳයි ඔන්න පුතාලට සූදානම් මම තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බලන්න ගඟ දෙපස ඇති උණ පඳුරු වල අගිස් ගඟට නැමී ඇත්තේ
කරවුස්සා අපදස බලා සිටින මිනිසුන් මෙනි බලන්නකො බොහොම ලස්සන උපමාවක් ඔබට නව විෂය නිර්දේශෙත් දීලා තිනා මේ විස්තරේ ගඟ දෙපැත්තේ තියෙනලු උණපඳුරු මේ උණපඳුරු වල අග්ගිස් පුතේ ගඟට නැමිලාලු තියෙන්නේ මෙහෙම ඇවිල්ලා නැමිලා නිකන් හරියට අර ගඟ මැද්දේ යනකොට පේන්නේ නිකන් මෙහෙම බෙල්ල උස්සලා ඒගොල්ල දිහා මිනිස්සු බලන් ඉන්නවා වගේලු උණපඳුරු සමාන කරලා තියෙන්නේ මිනිස්සුන්ට අහන ප්‍රශ්නේ බලන්න පුතාලා තිරේ දිහා දීර්ඝ ඉස්පිල්ලේදී ඇති අකුරක් සහිත වචනේ ඡේදෙම හොයලා ලියන්න දීර්ඝ ඉස්පිල්ලේදී චකුරක් සහිත වචනේ ඉතින් දීර්ඝ ඉස්පිල්ල තියෙන්නේ නැමි කියන වචනේනේ වචනේම ලියන්න ඕන ඉතින් හරියට පුතේ තේරුම් ගන්න අහන ප්‍රශ්නට උත්තර දෙන්න අපිට නිකම්ම ලකුණු එකතු කරගන්න හොඳ අවස්ථාවක් හොඳයි තව ඡේදයකට යමු කොළඹ ගිහිල්ලා තියෙනවද මොකේ නැත්තේ නේද අපිට හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා මං හිතන්නේ ගියව අපිට පහුගිය අවුරුදු වල රටේ ඇති වෙච්ච යම් යම් තත්ත්වයන් නිසා ඔබට ඇතැම් විට අධ්‍යක්ීම විඳින්න බැරි වෙන්නත් ඇති කොහොම නමුත් මේ කොළඹ යන සමහරු යනවා කොළඹ ග්‍රහලෝකගාරයට ග්‍රහලෝකගාරය කියන්නේ පුතේ ගිහිල්ලා වාඩි වුණාම ඔබට මේ දිවා කාලෙත් අහස මවල පෙන්නනවා රෑ හස විතරක් නෙමෙයි එදා දවසේ රෑ හසක් දවල් ඔබට පෙන්නනවා අවුරුද්ද ඕනෑම මාසෙක රෑ හස මෙන්න මෙහෙම තැන්වල මේ තරු තියනවා මෙහෙමයි හඳ මෙහෙමයි ලස්සනට පෙන්නන තැනක් තමයි ග්‍රහලෝකගාරය ඉතින් ඔන්න ග්‍රහලෝකගාරයෙන් බලන පුතාලා ඡේදයක් දීලා තියෙනවා ශාලාවට ඇතුළු වී අසුන්ගෙන වටපිට බැලූ ඔවුන්ට ග්‍රහලෝකගාරයේ වහල පෙනුනේ විශාල නෑමිලියක් මුනින් නැව්වාක් මෙනි බලන්නකො දීලා තියෙන උපමාව ශාලාවට ඇතුළුලා වාඩි වෙලා වටපිට බැලුවලු ග්‍රහලෝකගාරයේ වහල නිකන් ලොකු නෑමිලියක් නැමුවාගෙලු නෑමිලිය දාගන්න මොනවට තාම්මා හාල් ගරන්න නෑමිලිය දැකලා තිනවනේ හොඳයි අහන ප්‍රශ්නේ දීර්ඝ ඇදේ යදී ඇති අකුරක් ඡේදෙන් හොයාගෙන ලියන්න දීර්ඝ ඇදේ යදෙච්ච අකුර අහන්නේ පුතේ වචන ලිව්වත් ඇරදී අකුර අහන්නේ දීර්ඝ ඇදේ තියෙන අකුරක් මොකද්ද නෑඹිලිය කියන තැන නෑ කියන අකුර නෑ මෙවට වචන ලිව්වා නම් ලකුණු දුන්නේ හොඳයි ඉතින් පුතාලා එහෙමනම් අද දවසේ පාඩමෙන් මම උත්සාහ කරේ අපේ රත්තරන් දූල පුතාලට සිංහලේ ඉතාමත් සුවිශේෂී කොටසක් මොකද්ද පිල්ලම් ගැන මතක් කරලා දෙන්න. ඉතින් ඔබට මතක ඇති අපි ගාව තියෙනවා පිල්ලම් කීපයක්. ඒ පිල්ලම් ටික මම ඔබට මතක් කරලා දුන්නා. පිල්ලම් හඳුනන නිවැරදි නාමයන් ඔබට ඉදිරිපත් කරා. ඊළඟට පිල්ලම් යෙදෙච්ච වචන සහිත වැකි අපි කියෙව්වා. ශිෂ්‍යති භාගයට පිල්ලම් වලින් අහන්න ඉඩ තියෙන ප්‍රශ්න කොහොමද කියලාත් කතා කරා. විතරක් නෙමෙයි පුතේ ලියන හැම මොහොතකම පිල්ලම් ගැන සැලකිලිමත් වෙන්න. ඒකට හොඳම දේ තමයි ලියන දේ යලි බලන්න. හිතෙන් කියවන්න හිතෙන් කියවනකොට අර අපි පටන් ගත්ත කොස් ගස් කෙස් ගස් එහෙම වෙනස්කම් ඔබට සිද්ධ වෙන්නේ නැහැ එහෙමනම් පිළි ගැන මතක් කරේ තවදුරටත් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් ඔබේ සිංහල කියවීම පොත් ඇසුරෙන් තවදුරටත් අම්මේ තාත්තේ ඔබේ දරුවෝ පිල්ලම් හලනවා නම් එහෙම පිල්ලම් අඩු කළා ලියනවා නම් ඔබට පුළුවන් පුංචි අසාලිවින් කරන්න වැඩි නෙමෙයි රෝල් 3-4ක අසාලිවින් දෙන්න පොත දිහා බලාගෙන ඔබ කියවන්න දරුවට ලියන්න. ඊට අමතරව පුංචි පිටපත් කිරීමේ මහා ලොකු පිටු ගණන් තොග ගණන් කරවන්න ඕනේ. කරන ටික හරියට කරන්න පුංචි පිටපත් කිරීම ඉදිරිපත් කරන දරුවන්ට අසාලිවින් දෙන්න පෙර පොත ඇසුරෙන්. හොඳයි එහෙමනම් පිල්ලම් දාලා හරියට ලියන්න අපේ දරුවන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. අද පාඩම එහෙනම් මෙතකින් අවසන්යි. ඔබ හැම දිනාටම ආයුබෝවන්.